මලක සුවඳ පතා රුවට වසඟ වෙලා එමල නෙලන්න එපා එමල නෙලන්න එපා සිතක සතුට පතා රුවට වසඟ වෙලා සෙනෙහෙ පුදන්න එපා සෙනෙහෙ පුදන්න එපා මලක සුවඳ පතා රුවට වසඟ වෙලා එමල නෙලන්න එපා එමල නෙලන්න එපා සිතක සතුට පතා රුවට වසඟ වෙලා සෙනෙහෙ පුදන්න එපා සෙනෙහෙ පුදන්න මේ ගීතයේ සංගීත නිර්මාණය ගැන අපි කතා කරමු ටිකක්. මේ සංගීත නිර්මාණය කරේ ආචාර්ය වික්‍රත්නායක මහත්මයාට. මේක ගිහිලා දුන්නේ මම නෙවෙයි, මේ කියන්නේ මේ ගීත රචකයා විජිත මුනේ විජිතරෝහණ. වික්‍රත්නායක මේක උඩට පහළට දෙපාරක් තුන් පාරක් කියලා නවතින්නේ නැහැ. ටිකක් කල්පනා කරලා තමයි මේ ගීතේ ගීත තනුව හැදුවේ. හදන ගමන් මට කිව්වා මේ එකන ගීතේ මියුසික් ට්‍රැක් එක කරුවාට පස්සේ මේ මං කව විතර මේක පොඩ්ඩක් මට කියලා දෙන්න කියලා. විතර මේ සින්දුව කිව්ව බොහොම මියුරු ස්වරයෙන් එතුමා මේක ගීත ගායනා කරලා ඒ ගීතය අනුකරණය කිරීම නේ මම කරේ. ඒ ගීතේ මං ඔහු ගායනා කරපු මිහිරි තැන් මං හොයලා තමයි මම නැවත වාරයක් මගේ ගීතේ මේ කටහඬ මේ ගීතෙට මුසුකරි. බොහොම මේ කියන්නේ රාගධාරී සංගීතයේ එන රාග කීපයක් මික්ස් මේ මිශ්‍ර වෙලා තියෙන ගීතයක්. ඉතාම මියුරු ගීතයක් මම දන්නේ මේ 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 ගීත තනුව මේ කියන්නේ ගීතේ පදමාලාවට මම හිතන එකයියා ටිකක් මහන්සි වෙලා තමයි මේ ගීත තනුව නිර්මාණය කරේ. ඔබේ අදහස් මේ වචන මේ 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 ගීතේ ලියපු පුද්ගලයා තරමක් ආන්දෝලනාත්මක චරිතයක්. ඔහු සිපිරිගෙයි සිරගතව ඉන්න වෙලාවේ ලියූ බව තමයි අපිට ආරංචි වෙලා තියෙන්නේ. විජිත මුනේ විජිත රෝහණ.
මේකේ මේ මේ මම හිතුවේ මට දැක්ක හැටියෙන් මම ඇහුවේ මේකේ මේ ස්ථාය සහ අන්තර කොටස් වල එකම ආකෘතිය තියෙන්නේ මම හිතන්නේ වික්ටර් රත්නායකයන් තරමක් මහන්සි වෙන සිද්ධ වෙන්නේ නැත්නම් ඒ නිසා වෙන්න ඇති මේකට මේ ස්ථාය සහ අන්තර වලට එකම තනුවෙන් නොවන සරචනාවක් කරන් මට පේන්නේ මේකේ මේකේ මේ 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 රචනා රීතිය ගත්තම මේ මම හැබැයි මේ මේ ගීතේ පදමාලාවට මම හරි ආසයි ඔව් ආස වෙන්න ඕන රෝහණ මොකද මේ මම කියන්න හැදුවේ ඒක තමයි මේක තියෙන විශේෂ ලක්ෂණය මොකද්ද කියලා මේක තියෙන්නේ මේ අර්ථාන්තර න්‍යාස අලංකාරය කියන මේ සංස්කෘත කාව්‍ය අලංකාරය තියෙන මේකේ අර්ථාන්තර න්‍යාස අලංකාරය කියන එක මම පැහැදිලි කරන්න ඕනනේ නිකන් කියවට හරියන්නේ නැහැ නේ මම දන්නව තේරෙන්නේ නැහැ කියලා ඒ කියන්නේ දැන් අපි සුභාහිතය ආව කවියක් තියෙනවානේ ඔම මොනේ දන්න නැගිටත් අවර ගිරගින් දින කර මඬල පිපෙතත් ගිරි මුදුන හෙල්වල පියුම පුල සැලෙතත් සුනර අනලින් ලැබෙතත් සිහිල ඒ ඔක්කොම වෙන්න බැරි දේවල්නේ බටහිරෙන් ඉර පෑවුවත් නැගිටත් අවර ගිරගින් දින කර මඬල පිපෙතත් ගිරි මුදුන හෙල්වල පියුම පුල ගිරි මුදුන් වල හෙල් මැලි පියුම් උපුල් පිපුණා දෙකත් වෙන්නේ නැති වැඩක් සැලෙතත් සුනර සුනර කියන්නේ මහා මේරුව හෙලවුණත් අනලින් ලැබෙතත් සිහිල අනල කියන්නේ ගින්දර ගින්දරෙන් සීතල ලැබුණත් ඒ ඔක්කොම දේවල් වෙන්න බැරි දේවල්නේ හැබැයි ඔක්කොම වුණා කියලා හිතමු ඒ වුණත් වෙන්නේ නැති එක දෙයක් තියෙනවා බොරු නැත්තේ මහතුන් ප්‍රසූතෙප්පු අර මුල අර්ථයයි අග අර්ථයයි දෙක අතරේ න්‍යාසයක් සමානකමක් ගොඩ නගනවා ඒකනේ මේ කරන්නේ ඒ අලංකාර ක්‍රමය ඒකයි ඒ වගේ මේකෙත් මලක සුවඳ පතා රුවට වසඟ වෙලා එමර නෙලන්න එපා කියලා මුලින් කියනවා ඊට පස්සේ ඒක ප්‍රායෝගික ලෝකේ තරම් එනවා කොහොමද සිතක සතුට පතා රුවට වසඟ වෙලා සෙනෙහ පුදන්න එපා අර මලක් කඩ ගන්නවා වගේ මලකට රුවට වසඟ වෙලා මලක් නෙලා ගන්නවා වගේ කාගේ හරි කාන්තාවකගේ මේ රූපයට වසඟ වෙලා ඇය ආදරය කරන්න එපා කියලා මේ කියන්නේ අර මස්තුන් දෙක සමාන කරනවා එතකොට මේක අර්ථාන්තර නාස අලංකාරය තමයි ඕක රචකයා නොදැන හිටියා වෙන්න පුළුවන් සංහඬ මේ මේ කාව්‍ය අලංකාර ප්‍රගුණ නොකළා වෙන්න පුළුවන් නමුත් ඉතින් විචාරකයන්ගේ වගකීම තමයි මේක පෙන්ලා දෙන එක මේක මොකද කෘතිය ප්‍රාථමිකයි මේ විචාරයේ ද්විතීයිකයි හැමතිස්සෙම එහෙමයි වෙන්නේ විජිත රෝහණ මේක සමහර මේ වැඩසටහන නැරඹුවොත් ඉතාලම කැමති වෙයි මොකද රත්නශ්‍රී වගේ කෙනෙක් මේ ගීතය විවේචනාත්මකව සහ මේ ගීතේ මේ ගැබ් වෙලා තියෙන භාවය ඒක අර්ථ කන්තනේ නිරූපණය කරපු එක ගැන මම හිතන්නේ ඉතාලම සතුටු වෙමි මොකද හරිම කැමති මේ එයාගේ ගීතයක් කවුරු හරි ඒකේ වැරද්දක් හරි ඒක ඒක මේ වර්ණනා කරනවා නම් ඔහු ඉතාලම සතුටු වෙමි ඔව් අපි කියමු විජිත රෝහණට සඳගෙරි මුදුන බලන්න කියලා අනිවාර්යයෙන් ඔව් මේක දෙවෙනි කොටසත් ඔබගේ වගේ ඒකම තමයි විලක වතුර බිබී ගඟුල හොඳයි කියා එවිල නසන්න එපා මෝදෙන් මේ ගඟෙන් වතුර බීලා මෝදට ආවඩන්න එපා. ඒකනේ ඔබගයක් කියන්නේ. ඒ විදියටම ලන්දකගේ ආදරය ලැබලා ඒ චපලයි කියලා ඒකට රිද්දන්න එපා.